ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පොළොන්නරුව මනම්පිටිය ක්‍රීඩාංගණයේ පැවැත්වූ ජනරැලියට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක් වුණා. අපි ප්‍රතිපත්ති මාලාවේ ආර්ථිකය ඉදිරියට යනකොට අපි රැකියා නිෂ්පාදනය කරන්නට ආර්ථිකය උත්තේජනය කරනවා. නමුත් අද ප්‍රථමයෙන්ම මම හිතන්නේ උපාධිධාරීන් ඉන්නවා 54,000ක් පමණ රැකියා විරහිතව. අපි ඔවුන්ට ජනවාරි 1 වෙනිදා ඉඳලා රැකියා ලබා දෙන්නට තීරණය කළා තියෙනවා. ඒ වගේම නිපුණත්වයක් අවශ්‍ය නොවන රාජ්‍ය ආයතනවල දැනට රැකියා 100,000ක් පමණ තිබෙනවා. ඒ දිළිඳු පවුල්වලට ඒ රජයේ රැකියාවක් බැගින් ලබා දෙන්නට අද ඒවට තිබෙන සාමාන්‍ය පෙළ සමත් වීමට අවශ්‍යයි කියන අවශ්‍යතාවය අපි ඉවත් කළා. දුප්පත් පවුල්වලට මේ රැකියාව බැගින් ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා ඒ පවුල්වල ජීවිතය ඉහළට ගන්නට. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් තවත් ජනරැලියක් දමුල්ලේදී පැවැතුණා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමා විනුයි එය පැවැතුනේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක් වුණා. මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. පොලිසියේ තියෙන ප්‍රශ්න විමර්ශන කොට්ටාසය, අපරාධ විමර්ශන කොට්ටාසය, CID එක, PID එක අපි එදා පාවිච්චි කරේ මේ රටේ තියෙන ත්‍රස්තවාදය නැති කරන්නට, වගේම පාතාලය නැති කරන්න, කුඩුකාරය නැති කරන්න. නමුත් මේ රජ මේ ආයතන පාවිච්චි කරේ දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව ඒ අය හිරගෙවල් වලට යවන්න. මේ රටේ නිදහස ගෙනත් දුන්නු රණවිරුවන් විශාල ප්‍රමාණයක් 5000කට ආසන්න ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කරා. ඒ වගේම ආබාධිත තත්ත්වයට පත් වුණා. ඒ අයගේ ඉල්ලීමක් තිබුණා ඒ විශ්‍රාම වැටුප එයාට දිගටම ලබා දෙන්නට කියලා. මොකද එයා ආබාධිතයි, එයාට යන වියදම් වැඩි. ඒකම ජීවිත පරිත්‍යාග කර රණවිරුවන්ගේ පවුල්වලට යැපෙන අයට ඒ විශ්‍රාම ගියන් පස්සේ ඒ ලැබෙන වැටුප දිගටම ලබා දෙන්න. එයා උපවාස කරා. එයාට කියනවා පොරොන්දුවක් දෙනවා අපේ රජයක් යටතේ අපි ක්‍රියාත්මක කරනවායි කියන කාරණේ.